ඒ කියන්නේ මේ පණපිටින් ඉන්න මිනිස්සුත් එක්ක වැඩ කරනවට වැඩිය ලේසියිද මේ වගේ තැනක වැඩ කරන එක චාමර කියන්නේ? රස්සාව කටුකයි හරි ආදරෙයි දෙයක් කනත්තේ හරි ආදරෙයි පුලුටු ආහාරයට ගත්තට පස්සේ ඔව් ඉන්න බෑ කියලා කියනවා. ආපු කාලේදී මම යම් සිද්ධියක් දැක්කා. එයා තමයි මහසෝන කෙනෙක් කෙනාව දැක්කේ මම. මේ සිද්ධිය මේ මහසෝනාව දකින්නේ දහවල්නේ මහ දවල්නේ රෑ මේකේ ඉඳලම නැද්ද තනියෙන්? රයිස් එකක් ගහලා කෑවේ. කාලේ ඇලවිලා ඉන්නකොට ඉස්සරහා වීදුරුවෙන් ජනේල් වීදුරුවෙන් තමයි දැක්කේ උසට යනවා. සුදු පාට අම්මලා එනවා. දු පාට ඇඳුම ඇඳගෙන සාරි ඇඳගෙන කළු හේවණැලි යනවා. සමහරු කිනෝනේද නිකන් මේ පුච්චනකොට මේ දේහය නැගිටිනවා වගේ එකක්. අතපයවල් ඈත් වෙනවා කකුල් ඈත් වෙනවා නැවෙනවා ඒවා තමයි සිදුවන්නේ. දැන් මැරිච්ච මිනිස්සු කියන්නේ දැන් වලල්ලා ඉන්න මිනිස්සයන්ගේ ආත්මෙක ඉතර දිනන නම් ඒගොල්ලෝ ඇවිල්ලා ඒ වලේ තැම්පත් වෙනවායි. වලේ නිදා ගන්න ඔයගොල්ලෝ. මිනිහලු වස් කරනකොට මං ඇතුලේ ඉඳන් එළියට අලු ටික අරගෙන යනකොට මගේ ඇඟෙන් ඒ තාත්තා පැන්නා. ටයි එක දාලා සුදු ඇඳලා කළු කලිසම ඇඳලා ඇඟින් පැල්ලා මේ පැත්තට දුවගෙන ආවා මේ පැත්තට. ඒ පිළි මං ගව කවුද කියලා. අවුවා මැෂින් එකේ තියෙනවා මම ඉන්නේ කියලා. මං ගව මං කියන්නේ කවුද කියලා. මම පුච්චපු එක්කිනා ඉන්නේ කියලා. මං ගව ඇයි ඉන්නේ කියලා. මං කොහොමද ඉන්නේ පිච්චුවා නම් ඉන්නේ සද්ද නැතුව හිට උඩේට යන්න පුළුවන් නේ කියලා. අසංග ලයිව්.